Right, traders, අද දෙදස් විසිතුනේ සැප්තැම්බර් මාසේ 26 වෙනි අඟහරුවාදා වැදගත් දෙයක් තමයි වීඩියෝ එකෙන් කතා කරන්නේ අන්තිම වෙනකන් බලන්න මොකද මේ ජියෝපොලිටිකල් ටෙන්ෂන් එකක් මේ ජියෝපොලිටිකල් ටෙන්ෂන් එක ඇනලයිස් කරලා අපිට පුළුවන් ට්‍රේඩ් ඔපචුනිටීස් ජෙනරේට් කරගන්න මුලින්ම මතක් කරන්න ඕන ට්‍රේඩ් රූම් ඩිස්කෝඩ් කමියුනිටි එකට ජොයින් වෙලා නැත්නම් ඩිස්කෝඩ් කමියුනිටි එකට ජොයින් වෙන්න Video description එකේ තියෙනවා ට්‍රේඩ් රූම් ඩිස්කෝඩ් කමියුනිටි ලින්ක් එක. ඉතින් මේකේ අපි වැඩිදුරටත් කතා කරනවා ඉස්සරහට එන geopolitical tensions, central bank analysis, ඒ වගේම macro economic analysis මේක සම්පූර්ණ fundamental analysis කතා කරන කමියුනිටි එකක්. join වෙලා නැත්නම් ඔයාලට පුළුවන් join වෙලා බලන්න. ඊට අමතරව ට්‍රේඩ් රූම් LK WhatsApp channel එක මම create කරලා තියෙනවා. අදට දවස් දෙකයි. WhatsApp channel එකේ link එකත් video description එකේ මම පබ්ලිෂ් කරලා තියෙනවා. ඉතින් කතා කරමු අපි මොකක්ද US government shutdown එක ගැන. ෆයිනෑන්ෂියල් මීඩියා වල මේක ලොකු ටොපික් එකක් වෙලා තියෙනවා. ඒ වගේම US government එක ගැන එක එක ඇනලිසිස් මේ වෙද්දි ඉකොනොමිස්ට්ලා දෙනවා. එක එක කමෙන්ට්ස් දෙනවා, ෆෝකාස්ට් දෙනවා. මෙහෙම වෙයි, මේ විදියට වෙයි, මූඩීස් කියනවා ඒක ඩෙප්ට් වලට ඉෆෙක්ට් වෙනවා කියලා ඉන්වෙස්ටර්ස්ලා බය වෙලා තියෙනවා. ඉතින් අපි බලමු ට්‍රේඩර්ස් ලා විදිහට අපිට ෆයිනෑන්ෂල් මාකට් එකට ඉදිරි දවස් කීපය ඇතුළත මේක වොලටිලිටි එකක් වෙන්න පුළුවන් කොහොම වුණත් ඔක්තෝබර් පළවෙනිදා වෙනකන් US ගවර්න්මන්ට් ෆන්ඩින් ඇප්‍රුවල් එක රයිට් මේකට අපි කියන්නේ ෂට්ඩවුන් ඉස් පොසිබල් ඉෆ් කොංග්‍රස් ෆේල්ස් ටු ප්‍රොවයිඩ් ෆන්ඩින් ෆෝ ද ෆස්ට් ෆිස්කල් ඊයේ. ඉතින් මේක ඇත්තටම අයවැය හා සමාන දෙයක්. ඉතින් ඒගොල්ලන්ගේ ඔක්තෝබර් පළවෙනිදා තමයි ෆිස්කල් ඊයේ එක පටන් ගන්න ස්ටාර්ටින් ෆ්‍රොම් ඔක්තෝබර් 1st. ඉතින් දැන් මෙතන ඩිමොක්‍රට්ස් වලට වඩා රිපබ්ලිකන්ස්ලා පොඩ්ඩක් පවර්ෆුල් වෙලා තිනවා රයිට්. අපි දන්නවා ජෝ බයිඩන්ගේ පක්ෂය ඩිමොක්‍රටික්. ඉතින් ඩිමොක්‍රටික්ස්ලට දැන් රිපබ්ලිකන්ස්ලාගේ වෝට්ස් ගන්න බැරි වෙලා තිනවා මේ ෆන්ඩින් බිල් එක පාස් කරගන්න. එහෙම වුණොත් ප්‍රශ්න ගොඩකට US ගවර්න්මන්ට් එකට ෆේස් කරන්න සිද්ධ වෙනවා. රැකියා අවස්ථාවල් නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමා 400කට වැඩි රජයේ ආයතන වල සේවකයන්ට පඩි ගෙවා ගන්න බැරි වෙනවා. ඒ වගේම තමයි මිලිටරි පර්සනල් අපි කියනවා ආරක්ෂක අංශයේ ඉන්න මේ රජයේ රැකියාවල් කරන හැමෝටම වගේ පඩි ගෙවා ගන්න බැරි තත්වයකට ඉස්සරහට US ගවර්න්මන්ට් එකට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපි ගත්තොත් මෙතනදී රිපබ්ලිකන්ස්ලා අත්‍තරම ගේම ඉල්ලනවා කියලා අපිට කියන්න පුළුවන්. ඩිමොක්‍රට්ස් ලාගෙන් ගේම ඉල්ලනවා. ඇයි මේ ඔගොල්ලෝ මෙච්චර වියදම් කරන්නේ? ඔගොල්ලන්ගේ එක්ස්පෙන්සස් වැඩි. විශේෂයෙන් මේකට පොයින්ට් අවුට් කරන්නේ යුක්්‍රේන් වලට US පන් කරන එක රයිට්. ඉතිං ඇමරිකාව ගොඩක් යුක්්‍රේන් බෝ එකට පන් කරනවා කියලා රිපබ්ලිකන්ස්ලා දිගින් දිගටම බයිඩන් පාලනයට කම්ප්ලේන් කරනවා. ඉතිං මේකත් පෞගිය මාස කීපය ඇතුළත සෑහෙන දැවෙන ප්‍රශ්නයක් වුණා ඇමරිකාවේද. ඉතිං රිපබ්ලිකන්ස්ලා දිගින් දිගටම බයිඩන්ට පොයින්ට් අවුට් කරනවා, එමනත්තන් බ්ලේම් කරනවා මේ යුක්්‍රේන් බෝ එකට සපෝට් කරන එකට, ඒකට ෆන් කරන එකට. අපේ රටේ සල්ලි තමයි මේ එළියට යවන්නේ. ඒක අපිට ලොකු එක්ස්පෙන්ස් එකක් කියලා. කොමුණත් අපි බලමු දැන් ඉතිහාසය ගත්තොත් එහෙම මේක සෑහෙන වතාවක් වෙලා තියෙනවා. මට මතකයි මගේ ට්‍රේඩින් කරියකෙත් 2019 තමයි මම US ගවර්න්මන්ට් ෂට්ඩවුන් එකකට ෆේස් කරන්නේ ට්‍රේඩ කෙනෙක් විදියට. ඉතින් ඒ ගවර්න්මන්ට් ෂට්ඩවුන් එකක් නම් සෑහෙන දුරට ගියා රයිට්. මට මතක විදියට මාසයකට වඩා 30 days plus ඒ ගවර්න්මන්ට් ෂට්ඩවුන් එක ගියා 2019 දී. ඉතින් මෙතනදී ඔයාලට බලාගන්න පුළුවන් මේ තියෙන ෆයිනෑන්ෂියල් මීඩියාස් වල මූඩිස් බොන්ඩ්ස් ෆෙඩරල් ෂට්ඩවුන් වුඩ් බී නෙගටිව් ෆෝ US ඩෙබ්ට් රේටින්ග්. ඩෙබ්ට් රේටින්ග් වලට ඒක දැඩිසේ බලපානවා කියලා කියනවා. ඉතින් ගාඩියන් එක ගත්තත් what does a US shutdown mean 7 things you should know මේක හොඳ ආටිකල් එකක් ඔයාලට කියවලා බලන්න පුළුවන් කොහමද ගවර්න්මන්ට් ෂට්ඩවුන් එකක් ඉකොනොමි එකට බලපාන්නේ කියලා මේකේ පැහැදිලි කරනවා. ඒ වගේම තමයි සම්පූර්ණ මේකේ විස්තරය ඔයාලට මෙතනදී පැහැදිලි කරනවා. ඉතින් කොංග්‍රස් එකේ දැන් මේක කතා බහ වෙමින් තියෙන ලොකු ප්‍රශ්නයක් US ගවර්න්මන්ට් එකේ සහ US සිටිසන්ස් ලගේ සම්පූර්ණ අවධානය දැන් මේ ප්‍රශ්නෙට යොමු වෙලා තියෙනවා. ඉතින් අපි ට්‍රේඩර්ස් ලා විදියට බලන්න ඕන මේකෙන් මාර්කට් වොලටිලිටි එකක් එනවාද, මේකෙන් මාර්කට් එකේ රිස්ක් සෙන්ටිමන්ට් එක, රිස්ක් ඇපටයිට් එක, එහෙම නැත්නම් රිස්ක් ඇවර්ෂන් එක වෙනස් වෙනවාද. අපි කියනවා රිස්ක් ඕන් රිස්ක් ඕෆ් කියලා රයිට්. හැබැයි මට පේන දෙයක් තියෙනවා, මම මොනිටර් කරනවා වොලටිලිටි ඉන්ඩෙක්ස් එක රයිට්. S&P 500 වොලටිලිටි ඉන්ඩෙක්ස් එක ගත්තොත් ටික ටික මාර්කට් වොලටිලිටි එක ස්ටෑන්ඩර්ඩ් ඩීවියේෂන් ලෙවල් එකෙන් උඩට යනවා රයිට්. අපි වීක්ලි චාර්ට් එකට ගියොත් ඔයාලට පේනවා
වොලටලිටි එක දැන් 15 රේන්ජ් එකේ තිබිලා ආපහු 18 ලෙවල් එකට ඇවිල්ලා තිනවා. මොකක්ද වොලටලිටි අප් කියන එකෙන් අපි අදහස් කරන්නේ? රයිට්. ඔයගොල්ලෝ ෆන්ඩමන්ටල් කෝස් එක කරපු ස්ටුඩන්ට්ස් අනම් දන්නවා රිස්ක් සෙන්ටිමන්ට් ඇනලිසිස් යටතේ මම ඔයාලට උගන්වලා තියෙනවා මාකට් වොලටලිටි එක වැඩි වෙද්දි මොනවද කරන්න කියලා, මොන කරන්සි පෙයර්ස්ද අපි ෆෝකස් කරන්න කියලා. ඉතින් ට්‍රේඩ් කෙනෙක් විදියට මම ඔයාලට කතා කරන්නම් gold ගැන. මොකද ලංකාවේ ගොඩක් ට්‍රේඩර්ස් ලා gold වලට කැමති. මාකට් වොලටිලිටි එක දිගින් දිගටම වැඩි වුණොත් රයිට් අන්සර්ටනිටි එකක් බිල්ඩ් අප් වෙනවා. අන්සර්ටනිටි එකක් බිල්ඩ් අප් වෙච්ච ගමන්ම සේෆ් හෙවන්ස් ඩිමාන්ඩ් වෙන්න පටන් ගන්නවා රයිට්. ඉතින් සේෆ් හෙවන්ස් වලින් අපි ගත්තොත් මේ වෙලාවේදී අපිට gold සහ ස්විස් ෆ්‍රැන්ක් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් ජපනීස් යෙන් සහ CHF ගත්තොත් එහෙම ජපනීස් යෙන් වලට වඩා වැඩි ඩිමාන්ඩ් එකක් ස්විස් ෆ්‍රැන්ක් වලට තියෙනවා, CHF වලට තියෙනවා. ඉතින් ඒ මොකද ඉන්ට්‍රස්ට් රේට් එක හයි සේෆ් හෙවන් එක නිසා ජපනීස් යෙන් වල තාම ඉන්ට්‍රස්ට් රේට් එක නෙගටිව් තියෙන NIRP ඒගොල්ලෝ මේන්ටේන් කරගෙන යනවා. ඉතින් තව දවස් 4ක් වගේ තමයි තියෙන්නේ, 4ක් 5ක් වගේ තමයි තියෙන්නේ මේ ඩෙප් සීලින්, සෝරි ඩෙප් සීලින් එක නෙමෙයි, ගවර්න්මන්ට් ෂට් ඩවුන් එක, මේ ෆන්ඩින් බිල් එක පාස් කරගන්න. මේකට ඩිමොක්‍රට්ස් අට රිපබ්ලිකන්ස් ලගේ වෝට්ස් ටික අරගන්න, සපෝට් එක අරගන්න. ඉතින් ඒ දවස් 5 ඇතුළතත් මේ ප්‍රශ්නේ වුණේ නැත්තම් මම හිතනවා US ගවර්න්මන්ට් එකේ මේ ෂට් ඩවුන් එක මාකට් එකට ප්‍රයිස් වෙන්න පටන් ගනී කියලා. දැනට මාකට් එක ලොකුවට මේකේ අපි දැන් ගෝල් ප්‍රයිස් එක ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් ගෝල් ඩ්‍රොප් එකක් තියෙනවා රයිට්. මම දිගින් දිගටම ඩිස්කෝඩ් කමියුනිටි එකකටත් මේ ස්ට්‍රක්චර් එක පැහැදිලි කරා. ඉතින් ගෝල් ඩ්‍රොප් එක අද අපි 1900 1880 ලෙවල් එක තමයි ලොง ටර්ම් ෆෝකස් කරන් ඉන්නේ. හැබැයි ගවර්න්මන්ට් ෂට් ඩවුන් එක මාකට් එකට ප්‍රයිස් වෙන්න ගත්තොත් ගෝල් ප්‍රයිස් එක ආපහු අප් වෙන්න පටන් ගන්නවා. මොකද ඒක US ඉකොනොමි එකට ලොකු හිට් එකක් වෙනවා රයිට්. ගවර්න්මන්ට් එම්ප්ලොයිස් ලගේ සැලරි ගෙවා ගන්න බැරි වෙනවා. එතකොට රජයේ ආයතන වලට මේක ලොකු බලපෑමක් ඇති කරනවා. ඒ වගේම තමයි ඉන්වෙස්ටර්ස් ලට ලොකු අන්සර්ටනිටි එකක් මේකෙන් අරගෙන එනවා. GDP එකට මේකෙන් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ අස්සේ ෆෙඩ් එක ඉන්ට්‍රස්ට් රේට්ස් හයික් කරනවා. ඉන්ට්‍රස්ට් රේට්ස් හයික් කරද්දි මේ වගේ ප්‍රශ්නයක් වුණොත් එහෙම එතන රිසෙෂන් ෆියර් එකක් එන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා මේ වගේ ජියෝපොලිටිකල් ටෙන්ෂන් එකක් දිගින් දිගට ඇදෙන්න පටන් ගත්තොත් මාකට් එකේ රිස්ක් ඔෆ් එන්වයිරන්මන්ට් එකක් එන්න පුළුවන්. එතකොට රිස්ක් ඔෆ් එන්වයිරන්මන්ට් එකකදී gold sellers ලා profit taking කළොත් buyers ලා active වෙන්න පටන් ගන්නවා right. sellers ලා buyers ලා වුණොත් gold down trend එක ආපහු reverse වෙන්න පටන් ගන්නවා 1925 ඉඳලා 1950 level එකට right. මම ඔයාලට ඉස්සරහට වෙන දේ තමයි දැන් මේ video එකක් දාලා publish කරන්නේ. මොකද හදිස්සි වෙන්න එපා, තාම මෙතන uncertainty එක හරියටම build up වෙලා නැහැ. මොකද තව දවස් 5-6ක updates market එක monitor කරනවා. මොකද ඔක්තෝබර් පළවෙනිදා වෙනකන් කල් තියෙනවා right. ඔක්තෝබර් පළවෙනිදාට කලින් republicans ලාගේ support එකෙන් democrats ලා එකෙන් Joe Biden ගේ management එක මේක bill එක pass කරගත්තොත්, මේක approve කරගත්තොත් එතන ප්‍රශ්නයක් නැහැ. ඒ shutdown කතාව එතනින් ඉවර වෙනවා. හැබැයි මාකට් අප්ඩේට්ස් අපි මොනිටර් කරන්න ඕනේ. දැන් ෆයිනෑන්ෂල් මීඩියා වල නැත්නම් ග්ලෝබල් මීඩියා වල අවධානය මේ ප්‍රශ්නයට යොමු වෙලා තියෙන්නේ. ඉතින් කාලෙන් කාලට ලෝකේ එක එක නාටක එන්න පටන් ගන්නවා. ඉතින් අපි ෆන්ඩමන්ටල් ට්‍රේඩර්ස් ලා විදියට මොන නාටකයාවත් අපි ඒක ඇනලයිස් කරලා මාකට් එක කොහොමද ඒකට රියැක්ට් කරන්න කියලා ස්ටඩි කරලා ට්‍රේඩ් ඔපචුනිටීස් හදාගන්නවා. ඒක තමයි ෆන්ඩමන්ටල් ඇනලිස් කෙනෙක්ගේ කාර්යභාරය. ඉතින් අපි බලාගෙන ඉමු ඉස්සරහට මොනවද එන අප්ඩේට්ස් කියලා මේ US ගවර්න්මන්ට් ෂට් ඩවුන් එකට අදාළව. මම ඔයාලට මේ වීඩියෝ එක අද අරගෙන එනවා කියලා ට්‍රේඩ් රූම් LK WhatsApp channel එකේ post එකක් දැම්මා. ඉතින් ඒ post එක දාපු විදියටම මම වීඩියෝ එක ඔයාලට අද අරගෙන ආවා. ගොඩක් අය message කරලා තිබුණා මොකක්ද මේ ගවර්න්මන්ට් ෂට් ඩවුන් එක කියන්නේ කියලා. ඉතින් මම ඔයාලට ඒක පැහැදිලි කරා, ඇයි ගවර්න්මන්ට් ෂට් ඩවුන් එක ආවේ සහ මොකක්ද ඒකෙන් වෙන බලපෑම මාකට් එක අපි කොහොමද මොනිටර් කරන්න කියලා. එහෙනම් හම්බෙමු අපි තව වීඩියෝ එකකින්. අපව මතක් කරනවා ට්‍රේඩ් රූම් එකේ WhatsApp channel එකට join වෙන්න වීඩියෝ description එකේ තියෙන link එකේ. good luck හැමෝටම.